ආයුබෝවේවා ඔබේ ජීවිතයට. ඕන වෙලාවක රසවිඳින්න පුළුවන් දෙයක් තමයි කලාව කියලා කියන්නේ. එහෙනම් තමයි කලාව අපේ ජීවිතයට අපි අතිශයින් ආදරය කරන දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ. කලාව කියවහම සිනමාව, වේදිකාව, තෙල් නාට්‍ය, සංගීතය, චිත්‍රකලාව වගේ බොහොමයක් කලාංග තියෙනවා. ඉතින් මේ කලාව තමන්ගේ ජීවිතය කරගත්ත අයත් එක්ක කතා බහ කරන වෙලාව තමයි මේ වෙලාව. අද අපි සූදානම් අපේ රටේ ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පිනියක් එක්ක ඇයගේ ජීවන සුවඳ විඳින්න. විඳින්න රැඳෙන්න මේ පටන් ගන්න රැස්වීදෙන ජීවිතේ තරුවක් සමග. තරහ ගියානේ මං එව කිව්වේ සැකේට ළමයෝ. මං කොහොමද දන්නේ ඔයාගේ හිතේ තියෙන දේවල්? අපි වෙන දෙයක් ගැන කතා කරමු. ගණන් කරමුද ගඟට උඩින් කොක්කු කී දෙනෙක් ඉගිල්ලෙනවද කියලා? එකයි, දෙන්නයි, තුන් දෙන්නයි. බෑ අයියෝ, ඔයා ගණන් කරන්නේ නැහැනේ. සාමාන්‍ය විදිහට කිසිම හැඳින්වීමක් නොකර මං ඇයගේ අදහන දුන්නේ එකක්. මේක කැලණිපාලම නාට්‍යයේ වසර ගණනාවක් තිස්සේ අපි හැමෝම අහලා තියෙන දෙබසක්. අනිත් එක ඉතින් ඇය ගැන කොහොමද හඳුනලා දෙන්නේ, මොනවද හඳුනන්න කියලාත් මට හිතර පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ හින්දා කෙලින්ම ඇයගේ අඳහලා මේ වැඩේ පටන් ගත්තේ. අපේ රටේ කලාවට සම්බන්ධ ගොඩ දෙනෙක්ට, විශේෂයෙන්ම අද දවස වෙනකොට දැවැන්තෙන් වෙලා ඉන්න ගොඩ දෙනෙක්ට අඩිතාලම දාපු තැනක් තමයි ගුවන්විදුලි ළමාපිටිය. ඇයත් බොහොම පුංචි වයසේදී කටේ කිරිස් හොද යන්නත් කලින් ගුවන්විදුලි ළමාපිටිය හරහා තමයි මේ කලා ශිස්ත්‍රයට එන්නේ. ඒ කාලේ ආසාව තිබුණේ නිරංජලා සරෝජිනී වගේ සුදු වෙන්න, නිරංජලා සරෝජිනී වගේ සින්දු කියන්න. හැබැයි සුගත වාදසිල්ල මහත්මයා කියනවා මේ ගීතවාගේ ඔය කළු පාට තමයි ලස්සන තියෙන්නේ කියලා. ඒකෙන් තමයි හිතට පොඩි ගැම්මක් එන්නේ. මං හරිද? මං කියපේවා ඔයා බලලා දෙන ඇත්ත. මම පොඩි කාලේ දැන්ටත් වැඩිය ගොඩාක් කළුයි. මොකද ඉස්කෝලේ ගිහිලා මං සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා. ක්‍රීඩා කරන කෙනා දුවරණ පණිනේවට වැඩිය මම සර්ම කණ්ඩායමේ නායිකාව. නෙට්බෝල් සෙල්ලම් කළා, වොලිබෝල් සෙල්ලම් කළා. ඉතින් ඒවට ගිහිල්ලා අව්වේ වේලිලා අර තියෙන කළුව තවත් තීව්‍ර වෙලා හොඳ කළුවට තමයි මං ගුවන්විදුලියට ගියේ. ඉතින් ගුවන්විදුලියේ සාමාන්‍යයෙන් දැන් ළමාපිටියේ පොඩ්ඩක් පොෂ් අයන එන්නේ. ඉතින් දැන් නිරංජලත් පොෂ් කියන්නේ නිරංජලා සුදුම සුදි ලස්සනයි. නිරංජලා ශ්‍යාමලී ලිවේරා තමයි විශේෂයෙන් හිටිය අය. ලංකරාජන් ගුණසේකර ඒගොල්ලන් එහෙම තමයි සින්දු කියන්න හිටියේ. දමයන්ති ජයසූර්ය එහෙම සින්දු කියන්න හිටපාය. ඉතින් ඒගොල්ල ඔක්කොම සුදු අය. ඉතින් මම හරිම අර ඒකෙන් වෙනම කැපී පෙන දේ මම ඇත්තටම හරි ආසයි. මොකද අපේ අම්මත් සුදුම සුදු කෙනෙක්. අපේ පවුලේ මම තමයි කළු. මට ඉතින් හරි මේකට හරි දුකකුත් එක්ක තිබුණා. ඒ වුණාට මම හරිම ආසයි නිරංජලාගේ සුදු පාටට. හරි ආසයි. අනිත් එක නිරංජලා සිං කරනවා හරි ආසයි. එතකොට හැබැයි මම මුලින්ම සිං කරන්න ගියේ මේ කරුණානිධි අබේසේකරගේ සරස්වති මණ්ඩපේට. ඒකට යනකොට මාලිනී බුලත්සිංහල, එතකොට කිව්වේ BS මාලිනී කියලා. එයයි නිර්මලා රණතුංගයි තමයි, එයයි රෝහණ සිරිවර්ධන තමයි ප්‍රධාන සිංකලේ තනි සිංදු. අපි කෝරස් කියප එක තමයි කරේ. ඒකට සමූහ ගායනයට තමයි මේ ගියේ මුලින්ම ගියේ. දැන් අපේ එතකොට චිත්‍ර කුමාරි කළු බෝ වෙලා ඒගොල්ලන් එහෙම කොමල්ල අපි මේ සමූහ ගායනය තමයි ඉදිරිපත් කළේ අර සරස්වති මණ්ඩපේ. ඊට පස්සේ ළමා පිටියෙන්ම ළමා රංගපීඨය කියලා මේ ඩ්‍රාමා එකක් කරන්න ගත්තා. ඉතින් ඒකට අර ළමා සංගීත සන්ධ්‍යාව කළේ මේ ඒකෙන් පස්සේ සංගීත සන්ධ්‍යාව කියලා කළා. මේ ගීත ගායනා කිරීමේ වැඩසටහනක් ඒක නිෂ්පාදනය කළ සුනිත් ගෝකුල. ගුවන්විදුලියට යනවා කියන එකත් ඒ කාලේ ලේසි වැඩක් නෙමෙයිනේ. දැන් මේ කාලේ නම් ගොඩක් නාලිකා තියෙනවා, ටිකක් විතර ලේසි. හැබැයි ඒ කාලේ තිබුණු එකම එක නාලිකාවේ ගිහිල්ලා ළමා පිටිනුවත් යන කියන එක ලේසි වැඩක් නෙමෙයිනේ. එතෙන්ට පාර කැපුණේ කවුද, කා උදව් කරේ? බාප්පගේ මාර්ගයෙන් ඒ පවුලට සම්බන්ධ වුණා මේ නන්දා රත්නතුංග කියන මේ ශිල්පිනිය, ගුවන්විදුලි ශිල්පිනිය, වේදිකා රංගන ශිල්පිනිය. ඇගේ මාර්ගයෙන් තමයි මම සරස්වති මණ්ඩපයට සම්බන්ධ වුණේ. සරස්වති මණ්ඩපයට ඉස්සෙල්ලා හඳමාමා වැඩසටහනකට ගීතයක් ගායනා කරන්න ගියා. ගිහිල්ලා තමයි සරස්වති මණ්ඩපයට සම්බන්ධ වුණේ. ඉතින් අම්මා තමයි ඔක්කොම කළේ. ඔහේ මම අම්මා පිටපසෙන් ගියේ එක විතරයි කළේ. අම්මයි තාත්තයි කලාවට හරි කැමති. ඒගොල්ලන්ට ඌමනාව තිබුණා අපිව සම්බන්ධ කරන්න. මොකද අපේ පවුලේ ඔක්කොමල්ලත්
සිංදු කියන්න තමයි දක්ෂ. මේ රංගපානය කියන එක අපේ හිතේවත් තිබුණ දෙයක් නෙමෙයි. ඉතින් අපි ගීත ගායනයේ තමයි ගෙදරදීත් අපි ඔක්කොම එක්කව වෙලා ගීත ගායනා කරනවා. විශේෂයෙන් අම්මා කලාවට හරි කැමති. ඒක නිසා තමයි නන්දරත්නතුංගගේ ආධාරයෙන් ගිහිල්ලා ගුවන්විදුලියට සම්බන්ධ වුණා. අම්මයි තාත්තයි කර විසර චිත්‍රපටි බලන්න යනවා එහෙම දෙයක් තියෙනවා. ඔව් අම්මයි තාත්තයි චිත්‍රපටි බලන්න යනවා. අපි පස් දෙනෙක් පවුලේ පස් දෙනෙක් මායි අයියයි මල්ලි නංගිලා දෙන්නයි අපි පස් දෙනාම එක කරගෙන තමයි යන්නේ මේ චිත්‍රපටි බලන්න. අම්මයි තාත්තයි ඒ දවස්වල අපි වහමන ඉස්සෙල්ල ඒගොල්ලන් අර ලතා වල්පොලයි දම්දාස වල්පොලයි වගේන ගෙදරටත් ගිහිලා තියෙනවා. ඒ තරමට කලාවට හරි කැමති. ඒකනේ කලා ජීවිතය ආරම්භ වුණු විදිය. දැන් මේ වෙනකොට මේ ලංකාවේ තන ලොකුම කලා පවුලක් අක්කක පවුල. අපි මේ දැනට මේ අපි දන්න කියන කට්ටිය මතක් කරමු. මේ දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. පවුලට සම්බන්ධ ළගම ඥාති කට්ටිය කවුද ලංකාවේ කලාවට සම්බන්ධ? මම තමයි මුලින්ම කලාවට සම්බන්ධ වුනේ. ඉන් පස්සේ මගේ තනියට ගියපු අය තමයි මගේ මල්ලි ගියා ඉස්සෙල්ලාම ළමා පිටියේ මල්ලිත් සින්දු කිව්වා මගෙත් එක්කම. එතකොට ඊට පස්සේ රත්න ලාල්නි එයා තමයි බාලම නංගි. ඒ වුණාට එයා තමයි ඊට පස්සේ ගීත ගායනා කළේ ගිහිල්ලා ඩ්‍රාමා වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ මගේ අනිත් නංගි ශ්‍රියානි නංගි එයාගෙත් සින්දු තියෙනවා. එයාත් ගියා ළමා පිටියට එයාගේ සින්දුත් තියෙනවා ගුවන්විදුලියේ. ඒ වගේම අයියා තමයි පස්සේ සම්බන්ධ වුණා. ඔය යශෝරාවය වගේ නාට්‍යවල අපේ අයියා සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද මගේ තනියට යනවා හැමතිස්සෙම මේගොල්ලන්. ඒ දවස්වල ඉඳලම මගේ තනියට ගිහින් තමයි හැම කෙනාම කලාවට සම්බන්ධ වුණා. නිවේදිකාවක් විදිහට වැඩ කළා. සහන නිවේදිකාවක් විදිහට වැඩ කළා 80 ගණන්වල ඉඳලා. ඊට පස්සේ 90 ගණන්වලදී නිෂ්පාදිකාවක් විදිහට වැඩ කළා. එතකොට මගේ දුව පුංචි පාසල් යනවා. එතකොට ඇය පාසලෙන් ඉවර කරගෙන ගෙනල්ලා මගේ ඔෆිස් එකේ තමයි තියාගන්නේ මගේ තාත්තා එයාව එක්කයන්ට එනකන්. එතකොට එයා සම්බන්ධ වුණා ඔය පොඩි පොඩි නාට්‍ය වැඩසටහන් වලට, ඔය මේ කමර්ෂල්ස් වලට වොයිස් කරන දේවල් වලට එහෙම සම්බන්ධ වුණා. ඊට පස්සේ රූපවාහිනියේ ඔෂින්ගේ චරිතයට කෙනෙක් හොයා ඉන්නකොට කුසුම් පිරිස් රත්නා සමල් රත්නා සුමනපාල මේ මට ඇවිල්ලා කිව්වා මෙහෙම කෙනෙක් හොයනවා කියලා. මං ඉතින් එතෙන්ට සම්බන්ධ වුණේ ඔෂින්ට සම්බන්ධ වුණා මේ රූපවාහිනිය. එතන ඉඳලා තමයි දෙවෙනි පරපුර මේ ආරම්භ වෙන්නේ. ඊට පස්සේ විමල් පුංචි කාලේ විමලුයි යාගේ මල්ලි රනිල්ලුයි ඔය දෙන්නවම මම එකන් යනවා ගුවන්විදුලි සටහන් වලට. හැබැයි හරිම අමාරුයි තියාගන්න නම් බොහොම අමාරුයි. මේ එන්නම් කිව්වට ලෑස්ති වෙන්න කිව්වට ඒව ගනවන ඒගොල්ලන් පේන්නවත් නෑ. ඊට පස්සේ හරි අමාරුවෙන් තමයි සම්බන්ධ කරගත්තේ. මොනවාට හරි ඩ්‍රාමා වලට ඇඩ් කරන්න එන්න කිව්වත් හා ලොකු නැන්දේ කියලා කියනවා. ඊට පස්සේ ඒත් අන්තිමට එයාත් මේ සම්පත් එන්නකෝන්ගේ කැමරා කූ එකට සම්බන්ධ වෙලා ඉඳලා එයාත් ඩ්‍රාමා වලට සම්බන්ධ වුණා. අපේ ධෝනි ඊට පස්සේ චිත්‍රපට වලටත් ඒක එහෙම සම්බන්ධ වුණා. ඊට පස්සේ මේ මල්ලිගේ පුතු දෙන්නෙක් ඉන්නවා. ඔක්කොමලා හැබැයි ගොඩාක් මියුසික් වලට තමයි ඊට පස්සේ ඔක්කොමලා සම්බන්ධ වුණේ. පුබුදු රංගයි ඒ දෙන්නත් සින්දු කියන්න තමයි ගොඩාක් සම්බන්ධ වෙලා. දැන් රංග මේකප් ආටිස් කෙනෙක් විදිහට වැඩ කරනවා. පුබුදු සංගීත කණ්ඩායමක සමාජිකයෙක් විදිහට ඉන්නවා. ඒ වගේම මගේ අනිත් නංගි ශ්‍රියානි ජයකොඩි එයත් මේ නාට්‍යවල රංගපාලක් තියෙනවා. එයාගේ පුතු දෙන්නෙක් ඉන්නවා. ඒ ලොකු පුතාත් මියුසික් වලට සම්බන්ධයි. ඒ වගේම දෙවෙනි පුතා මේ ඩබින් වලට ගොඩාක් සම්බන්ධයි. ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් එයත්. ඒ වගේම රංගපාලක් තියෙනවා කවිඳු බණ්ඩාර. අර අනිත් එක සචිත්‍ර බණ්ඩාර. එතකොට අනිත් එක තමයි රත්නලාලනීගේ පුතා මංජිත තෙන්නකෝන්. එයත් සංගීත කණ්ඩායමකට සම්බන්ධයි. ඔක්කොමල්ලා ගීත ගායනා කරන්න හරි දක්ෂයි අපේ පවුලම. ඉතින් ඇත්තට මම අදටත් මේ සතුටුයි. අපේ පවුල සංගීතයෙන් ඉහළට යන අය වුණා නම් ගීත ගායන එක්කෙනෙක්වත් ගායකයෝ නැහැ.
ඒකයි මට මේ මේ දුක. ගායක ගායිකාව විදියට ජනප්‍රිය නොවුණත් අපිට සින්දුවක් දෙකක් අහන්න පුළුවන්. ගීතකගේ මල්ලිත් එහා පැත්තේ ඉන්නවා. අපි සින්දුවක් දෙකක් අහමු. ඉස්සරහට තව කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. පුංචි විරාමයකට ගිහින් නම් හැදෙලා ඉන්න මේ රැස්වෙන ජීවිතේ තරුවක් සමග. අපි ආපු සින්දුව වාගේ ඔරිජිනල් සින්දුවක්. ඔව් මම ළමා පිටියේදී ගායනා කරපු ගීතයක්. ඒ ගීතය රචනා කළේ මහින්දල්ගම සංගීතයේ සැපුවේ සනන්දසිරි. සනන්දසිරි මේ මහත්තයා ඒ දවස එයායි මේ මල්කියක්කයි මල්කාන්ති නන්දසිරියක්කයි අපිට මේ හොඳට පුහුණු කරනකොට හරි ගෙදර ගෙනිහිල්ලා පුහුණු කරනවා. රංගන ශිල්පියෙක් විදියට ශිල්පිනියක් විදියට මේ වගේ දිග ගමනක් ඇවිල්ලා තියෙන එක අපි බොහොම හරි සුන්දර විදියට කතා කර දක්කේ. මේ ගැතුලේ සෑහෙන්න ගල් මුල් බාධක තියෙන්නේ ඇතිනේ. රංගන ශිල්පිනියක් වෙන්න කරපු ලොකුම කැපකිරීම මොනවද ජීවිතේ? රංගන ශිල්පියෙක් විදියට නම් මම කරපු කැපකිරීම බොහොමයි. මොකද රංගන ශිල්පිනියක් විදිහට කසාද බැන්දෙන් පස්සේ තමයි මම අවතීර්ණ වෙන්නේ. එතකොට දුවත් පොඩියට ඉන්න දවසල මම ඉතින් යාව උංගක් පිටතැන්වල තියලා තමයි මං කැලණිපාලමට. මොකද කැලණිපාලම ගොඩාක් මේ පත් මේ මේ මේවා වුණ නාට්‍යයක්. කියන්නේ හැම දර්ශන වාර ගොඩාක් පෙන්නපු නාට්‍යයක්. ඉතින් ඒකට යනකොට මේ මං තනියෙන් එතකොට දුවතක මගේ තාත්තා තමයි ඒකට මට උදව් කළේ. මං තාත්තත් එක්ක තමයි හිටියේ. අද මට හිතෙනවා මට ඒවා නොතේරුණ නිසාම මම මේ තත්ත්වේ ඉන්නවා. මට කිසි මනසට කරදරයක් නැතුව මම මේ තත්ත්වේ ඉන්නේ මට ඒවා නොතේරුණ නිසා කියලා. තේරිලා ඒවත් එක්ක ඝට්ටණය වෙන්න ගියා නම් මට මේ තැනට එන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට පුළුවන් හැටියට මම මගේ තැනට මේ මේ සාමාන්‍ය විදිහට ඇවිල්ලා තිනවා. මහා ලොකු තැනකට නොගියත් මං හිතනවා මට සතුටු වෙන්න පුළුවන් විදිහට මං අද තැනක ඉන්නවා කියලා. ඔකේ එක එක වෘත්තීන් තෝරගන්න හේතු තියෙනවනේ. ප්‍රධානම දේ තමයි ආර්ථිකය. සල්ලි හම්බ කරන්න වෘත්තියක් කරන්න ඕනේ. කවුරු හරි ඇහුවත් අපි තුන් පොඩි ළමයෙක් ඇහුවත් දැන් ආච්චි කෙනෙක් ඉඳ අපි තුන් පබෝදගේ මේ දරුව ඇහුවා කියලා ඇයි කෙනෙක් රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ ඇයි කියලා ඇහුවත් මොකද්ද ආගේ උත්තරේ? රංගන ශිල්පිනියක් වෙන එකේ හරිම මානසික සතුටක් තියෙනවා කියලා. මනස හරි සැහැල්ලු කරගන්න පුළුවන් අපිට. අපිට මොන ප්‍රශ්න තිබුණත් ඇත්තට මට තිබුණ ප්‍රශ්න හැම දෙයක්ම මං විසඳගත්තේ සාමාන්‍ය විදිහට ඒවා निराකරණය කරගන්න සහනයක් ලැබුණේ මගේ මනස සැහැල්ලුව තිබුණ නිසා කියලා මට හිතෙනවා. හරි. අපි දැන් ඔහොම මේ සින්දුවක් අහන්න වෙලා හොඳයි කියලා මට හිතෙනවා. අපි තෝරගෙන තියෙන්නේ තේම් ශරත් මහත්මයාගේ අඳුරු කුටි තුල සින්දුව. ඒකට හේතුවකුත් තියෙනවා. ඒකේ මුල්ම ගායනය කරනකොට අත්ල් ගායනය කරපු කෙනෙක් තමයි ගීතකාන්ති ජයකොට. දැන් මේ සින්දුව කියන්නේ තව දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ඒ ගීතකගේ මල්ලියාගේ නම චුට්ටක් අපි මතක් කරමු. ආ මගේ මල්ලි පියල් ජයකොඩි ගුවන්විදුලියේ සරලගේ බීෂණීය සරලගේ ශිල්පියෙක්. කවි ගායනා කරන වගේ වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා. දැන්ටත් සහභාගී වෙනවා. දැන් අපි දැන් ඒ ගීත රස විඳිමු. අඳුරු කුටිය තුල දොරඟුළු ලාගෙන ගයන ගීතිකා යතින යතිකා දෙවියන් හට නැසේ දෙවියන් හට ලව කොටන තැන පාර තනන තැන ගිනියම් අවුවේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ
රැසිදන ජීතය තරුවක් සමගත අපේ තරුව ප්‍රවීණ රංගන ශිල්පිනිය ගීතකන්ති චයකොඩි. මේ දවස්සල හඬගැයුම් කරන වැඩමනාද. ඕ මම මේ පහුගිය දවස්සල සිරසේ තිබ්බා ප්‍රේම දඩයම කියලා නාට්‍යයක් ඒකෙ මම හඬ කැව්වා. මේ දවසරත් මං මුතු පරස කියන නාට්‍යයේ මේ හඬ සපයන. චිත්‍රපටියම ළඟද එන්න තියෙන චිත්‍රපටිය එන්න තියෙනවා. රංකොල්ලා කියලා සුමිත් රත්නායගේ රංකොල්ලා කියන චිත්‍රපටේ මම ප්‍රධාන චරිතයක් කරනවා. තවත් ළමා චිත්‍රපටයකත් සම්බන්ධ වුණා. හරි, අපි රංගන ජීවිතය ගැන ගොඩාක් කතා කරපු හින්දා පෞද්ගලික ජීවිතය ගැන කියන්න හිතුණා. මොකද බලංගිනයටත් ජීවිතය ඉගෙන ගන්න දේවල් තියෙයි කියලා මට හිතෙනවා. වගේ ජීවිතය ගැන කල්පනා කරනකොට ජීවිතය එක තැනකදී මේ තනි වෙනවානේ දරුවෙක් එක්ක. සමාජයේ පවුල අනිත් ඇත්තගේ තනකම නොදනවා වෙන්නත් පුළුවන්. කොහොමවත් එහෙම කෙනෙක් විදිහට ජීවිතයට මුහුණ දීමක් කොයි වගේ අත්දැකීමක් වුණාද? ඇත්තටම මට මේ මගේ පවුල තමයි ඒකට හයියට හිටියේ. ඒ වගේම ගැහැණියක් විදිහට ගැහැණුකම තියාගෙන මට ඔළුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන්කම තියුණා. අනිත් එක මම සත්‍යයට ගරු කළා. හැමතිස්සෙම සත්‍ය ඇත්ත මේ කතා කරන්න පුරුදු වෙනවා. මට බොරු කියන එක පෙන්වන්න බැරි දෙයක්. මම හිතනවා මම හරි දේ කළොත් කවදාකවත් මට වරදින්නේ නැහැ. මගේ දිහා මං අදහන්නේ මගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ, ඒ සම තිසරණ සරණ හා දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබෙනවා කියලා මට හිතෙනවා. හරි, ඔකේ. එකම දරුවා එකම දුව පබෝද. මදගයිද ඉපදුණු දවස සහ ඇය දීගික ගියපු දවස? මං හිතනවා මේ දවස් දෙකම ජීවිතයේ වැඩිම සතුරු වෙච්ච සහ වැඩිම දුකයි සතුටයි දෙකම එක වගේ තිබුණු දවස් දෙකක් වෙන්නේ. ඇත්තටම මේ ඉපදුණු දවසෙත් හොඳටම මතකයි. ඒ වගේම ඉතින් දීගික ගිය දවසෙත් මට මතකයි. අපි ආදරය කරන කෙනෙක්ගේ ජීවිත කතන්දර ඇතුලේ උන් කරන කියන දේවල් අපි රස විඳිනවා වගේම එතනින් එහාට ගිහිල්ලා අපිට ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඒ වගේ මේක තමයි ප්‍රවීණයෙක් එක්ක කතා කරනකොට අපිට ලැබෙන දේ. ඉතින් අදට කතාව ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජීවිතය තව බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉතුරු වෙලා තියෙනවා මොනවාද? පෞද්ගලික ජීවිතේ, රංගන ජීවිතේ ඉදිරියට මගේ දියණියගේ සතුට දකින්න තමයි මම කැමති. මම සතුටු වෙන්නේ අනිත් කෙනෙක්ගේ සතුට තමයි. මම වැඩිපුරම මේ සතුටු වෙන්නේ තවත් කෙනෙක්ගේ සතුට. ඉදිරියට ප්‍රාර්ථනා කරන ගමන් ගීතාකාන්ති ජයකොඩි අපේ ප්‍රවීණ ශිල්පිනියට අදට සමුදෙනවා. නිරෝගී වේවා, දීර්ඝායු වේවා කියලා අකටත් රසික වෙනුවෙන් මම කියන්න පුළුවන්. ඇත්තටම මගේ රසිකයන් තමයි මාව මේ තත්ත්වයට ගෙනත් ඉන්නේ. ඇත්තටම අදටත් එදා වගේම ඒ ආදරය ඔවුන්ගේ තියෙනවා කියලා මම දන්නවා. ඒ ආදරය නිසාම තමයි මම ඉතා සතුටින් ඉන්නේ. දැන් හැමෝම අහනවා මම කොහොමද මේ එදා වගේම තාමත් ඉන්නේ කියලා. මං හිතනවා මට ගුවන්විදුලියේ ඉඳන්ම ආදරය කරපු අය තාමත් මට ඒ වගේම ආදරේ. ඔවුන්ගේ ආදරේ නිසා තමයි මම මේ ලස්සනට ජීවත් වෙන්නේ. මං ඔවුන්ට නමස්කාර කරනවා, සතුට ප්‍රාර්ථනා කරනවා. ඔබටත් ඔබේ ජීවිතයටත් සතුට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් ආදරයෙන් ඉන්න අපි තවත් ජනප්‍රිය තරුවක් එක්ක ලබන සතියෙත් මුණගැහෙමු.